මගේ නම හරිනි අමරසූරිය මම ජාතික ජනබල වේගය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී ඔබට තව ඉගෙන ගන්න බොහෝ දේවල් තියෙනවා කියලා. අපේ පක්ෂය දැන් සෑහෙන අපි අපේ ප්‍රතිපත්ති මාලාව තුළම අපි කියලා තියෙනවා එහෙම සමරිසි ප්‍රජාව හෝ ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත වෙනස් කොට සැලකීමේ පිළිබඳ තියෙන නීති වෙනස් විය යුතුයි කියලා සහ ඊට එහා ගිහිල්ලා අපි සමාජයක් හැටියට සමරිසි ප්‍රජාවන් සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ දැනුවත් වීමටත් ඒ පිළිබඳ සංවේදී වීමටත් අවශ්‍ය වන අධ්‍යාපන මට්ටමේ වෙනස්කම් එහෙම නැත්නම් සමාජීය පරිවර්තන වෙනුවෙන් පෙනී සිටිය යුතු සහ විශේෂයෙන්ම දේශපාලන අවකාශය තුලත් සියලුම ප්‍රජාවන් නියෝජනය වන දේශපාලන සංස්කෘතියක අවශ්‍යතාවයක් ගැන අපි කතා කරලා තියෙනවා. ඔව්. මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් හැටියට මම ඒක දකින්නේ. ඒක ඉතාමත්ම නොදියුණු සහ පහත් මට්ටමේ දෙයක් හැටියට මම දකින්නේ. ඉතින් ඒක අපේ නීතිවල තියෙන අඩුපාඩු සහ අපේ ආකල්ප සහ ක්‍රියාවන් වල තියෙන දුර්වලතා පිළිබඳ ප්‍රශ්නයක් හැටියට මම දකින්නේ. අපි හිතනවා ඒක නීතිමය පැත්තෙන් වෙන්න ඕන ප්‍රතිසංස්කරණක් තියෙනවා වෙනස් වීම් තියෙනවා ඒ වගේම සමාජ දේශපාලන තලෙත් පරිවර්තනයක් අවශ්‍යයි. ඒ කියන්නේ සමානාත්මතාවය කියන එක පිළිගන්නවා නම් එහෙනම් අපි වෙනස්කමුත් පිළිගන්න වෙනවා. ඒ කියන්නේ සමාජයක් කියන්නේ විවිධත්වයක් තියෙන සමාජයක්. ඒ විවිධත්වය මත වෙනස් කොට සැලකීම අපිට පිළිගත නොහැකි දෙයක්. සමානාත්මතාවය ගරු කරන දේශපාලන ව්‍යාපාරයක් හැටියට ඒ නිසා ඒක අපේ දේශපාලන සංස්කෘතිය තුළද භාවිතාව තුළද ඒ වගේම නීතිමය ප්‍රතිසංස්කරණ තුළද හැම ක්ෂේත්‍රෙම ඒ පිළිබඳ අපි මැදිහත් විය යුතුයි කියලා අපි හිතන්නේ. මා හිතන්නේ තමාගේ දරුවා එක්ක තව කතා කරන්න. මොකෝ අපේ දරුවෙක් කියන්නේ දරුවෙක් උන පාලියට අපිට ඒ දරුවාගේ අනන්‍යතාවය හෝ ස්වාධීනත්වයට බලපෑම් කරන්න අයිතියක් නැහැ කියලා මම හිතනවා. ඉතින් දෙමව්පියන් හැටියට අපි දරුවන්ට ආදරය කරනවා කියන්නේ දරුවාට තමන්ගේ අනන්‍යතාවය තහවුරු වෙන විදිහටත් ඒ අනන්‍යතාවය ප්‍රකාශ කිරීමටත් පහසු කිරීම සහ ඒක බාර ගැනීම. ඉතින් ඒ නිසා ඔබ ප්‍රතික්ෂේප කරන්නේ මොකද්ද කියලා හරියට තේරුම් ගන්න නම් විවෘතව කතා කරන්න. විවෘතව කතා කළා දරුවෙක් කියන්නේ දරුවෙක් තියා වෙන කාවවත් අපිට බලෙන් අපි ගාව තියාගන්නත් බෑ. බලෙන් අපිට පාලනය කරන්නත් බෑ. ඉතින් මම හිතන්නේ දෙමව්පියන් හැටියට අපි ඒක තේරුම් ගන්න වෙනවා. යුතුකමක් හැටියට නෙවෙයි මම ඒක දකින්නේ. පවුලක් කියන්නේ ඒක. පවුලක් කියන්නේ අපි සියලු දෙනාම එකිනෙකාව රැක බලා ගැනීම සහ එකිනෙකාව රැක ගැනීම කොන්දේසි විරහිතව. ඒක තමයි නියම පවුල. ඒක ඒ කියන්නේ අපිට තෝරගන්න බෑනේ. අපි කැමති දේ අකමැති දේ කැමට විතරයි අපි පවුලට බාර ගන්න පුළුවන් කියන දේ. මම හිතන්නේ නියම පවුලක් හොඳ සතුටුමත් පවුලක් කියන්නේ අපිට එකිනෙකාව කොන්දේසි විරහිතව රැක බලා ගැනීම සහ ආදරය කරන්න පුළුවන් තැනක් වෙන්න ඕනේ.
එක ටිකක් මට අමුතු ප්‍රශ්නයක් මොකෝ මම යාළුවෝ තෝරගන්නේ ඔවුන්ගේ ස්ත්‍රී පුරුෂ සමාජ භාවය හෝ සමරිසි බව අනුව නෙවෙයි අපි අපි අතර තියෙන අපි එක කියන්නේ සමාන සමාන අදහස් හෝ එහෙම මොකක් හරි මතනේ ඉතින් ඒ නිසා මම මට ඒගොල්ලෝ සම මගේ සමරිසි යාළුවෝ කියලා මම වෙන් කරලා ගණන් ගන්නෑ ඒගොල්ලෝ මගේ යාළුවෝ ඒගොල්ලෝ මගේ පවුල එතකොට මට ඒක වෙනසක් හැටියට දකින්නේ නමුත් මං හිතන්නේ මම සමරිසි ප්‍රජාව එක්ක ගනුදෙනු කිරීම තුළින් ඉගෙනගත්ත එක දෙයක් තියෙනවා අපේ සමාජය කොච්චරක් දුරට සමරිසි අය බැහැර කරවන විදියට ක්‍රියාත්මක වෙනවද කියන එක සහ අපි සාමාන්‍ය ලෙස ගන්නේ සමරිසි නොවන දේවල්. එතකොට එහෙම වෙනකොට සමරිසි අයට කොච්චර අමාරුද කියලා මේ සමාජය තුළ ඔවුන්ගේ එදිනෙදා දේවල් උනත් කරගන්න ඒක මට දැනිලා තියෙනවා මට තේරුම් ගිහිලා තියෙනවා සමරිසි ප්‍රජාව එක්ක ගනුදෙනු කිරීම තුළින්. එක දෙයක් මට කියන්න අමාරුයි නැවත වතාවක් මොකෝ ඒගොල මගේ පවුල ඒගොල මගේ යාළුවෝ ඉතින් ඒ නිසා අපිට විවිධ අත්දැකීම් තියෙනවා හොඳ ඒවා තියෙනවා නරක දේවල් තියෙනවා සතුටු දේවල් අසතුටු දේවල් ඔක්කොම බෙදාගෙන තියෙනවා වෙන ඕනම පවුලක් යාළුවන් අතර සිද්ධ වෙන දේවල් ඉතින් ඒ නිසා මට නිකන් එහෙම එක විශේෂ දෙයක් කියන්න අමාරුයි නිහඬව ඉන්න එපා තනිව ඔබ තනි වෙලා කියලා හිතන්න එපා මේ රටේ දැන් අපේ රටේ වුණත් දැන් සමරිසි ප්‍රජාවට උදව් කරන්න පුළුවන් සපෝට් කරන්න පුළුවන් පුද්ගලයන් ඉන්නවා ජාලයන් තියෙනවා සංවිධාන තියෙනවා ඔබ අමුතු කියලා හිතන්න එපා ඔබ නරකයි කියලා සමාජය මොනවා කිව්වත් එහෙම ඒක විශ්වාස කරන්න ඕනෙත් නැහැ ඔබ ඔබේ අනන්‍යතාවය පිළිගන්න පුළුවන් සමාජයක් නොතිබීම ඔබේ වරද්ද නෙවෙයි. ඒක සමාජයේ වැරද්ද. ඉතින් ඒ නිසා ඔබට උදව් අවශ්‍ය නම්, සපෝට් එකක් අවශ්‍ය නම් තනි වෙන්න එපා. කාට හරි කතා කරන්න, කාව හරි කන්ටැක්ට් කරන්න, තව එක්කෙනෙක් එක්ක සම්බන්ධතාවයක් ඇති කරගන්න. ඔබ තනි නෑ කියන එක තේරුම් ගන්න. මොකෝ ඒක තමා ශිෂ්ට සම්පන්න දේ අපි ශිෂ්ට රටක් වෙන්න ඕන් නම් අපි ශිෂ්ට සම්පන්න සමාජයක් ලෙස හඳුනාගන්න ඕන් නම් එහෙනම් අපිට පුළුවන් වෙන්න ඕනේ සමාජයේ තියෙන විවිධත්වය බාරගන්න ඒ විවිධත්වය අගය කරන්න ඉතින් එහෙම නොකරන තාක්කල් අපි අශිෂ්ටයි අපි ඒක ඒ ශිෂ්ටත්වය කරා යන්න නම් ඒක අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ අපිට අවසාන වශයෙන් අවශ්‍ය කාවවත් පීඩනයට ලක් නොවන තව එක්කෙනෙක් තව මිනිසුන් අතර හෝ ස්ත්‍රී පුරුෂ අතර හෝ මිනිසුන් සහ පරිසරය අතර කවුරුවත් එහෙම පීඩාවට ලක් නොවිය යුතුයි. ඉතින් ශිෂ්ට සම්පන්න සමාජයක් කියන්නේ එහෙම පීඩාව නැති සමාජයක්. ඉතින් ඒ නිසා තමයි අපිට සමරිසි හෝ වෙනත් ඕනම වෙනස්කමක් බාර ගන්න පුළුවන් විය යුත්තේ. මේ මාසය ප්‍රයෝජනවත් කරගන්න ඉගෙන ගන්න. මොකෝ අපිට මේක අවස්ථාවක් වෙන්න පුළුවන් අපි නොදැනුවත් දේවල් එක්ක නැත්තම් අපි සමහර විට අපිට අපේ ජීවිතයෙන් බැහැර කරගන්න දේවල් නොදැනුවත්කම නිසා බැහැර කරගන්න දේවල් වෙනස් කරගන්න සහ ඉගෙන ගන්න අවස්ථාවක් ඉතින් ඒකට විවෘත වෙන්න කියලා මම යෝජනා කරනවා. එකට එක්ව